नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। ఈ భాగ్యవత్తు అరహత్తు సిద్ధార్థ గౌతమ నమ్ము అపగే శాస్త్రవు భాగ్యవత్ బుదురజాణన్ వహన్సేట అపగే నమస్కారే వేవ నమో బుద్ధాయ పిన్నస్వామి శ్రద్ధావంత వాసనావంత పిన్వత్ని భాగ్యవత్ బుదురజాణన్ వహన్సేగే అశ్రీమత్ నిర్మల శ్రీ సద్ధర్మే కథాభస్కరవన్ සුඳරු නිවන් මග මේ සදහම් කතාබාත් සමගින් අද දවසේත් පින්වත් ස්වාමීන් වහන්සේ සමග අපි පසුගිය සතියේ කතා කළ ඒ බලකරණී වර්ගයේ ඉතුරු සූත්‍ර දේශනා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සතර සතිපට්ඨාන ධර්මය ප්‍රගුණ කිරීම තුළ බෝධිපාක්ෂික ධර්ම සියල්ලම වැඩි යන බව අපි පසුගිය සතියේ ඒ සූත්‍ර දේශනා ඇසුරින් අපි කතා කළා. ඒ වගේම ඉන් අනතුරුව අපට මුණ ගැහෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ මේ මේඝ නමින් සූත්‍ර කාණ්ඩ දෙකක්. එතකොට මේඝ කියලා කියන්නේ මේ වර්ෂාවට නේද ස්වාමීන් වහන්සේ? ඔව්, මේ වර්ෂාව උපමා කරගෙන සතර සතිපට්ඨානය සම්බන්ධ කරලා භාග්‍යතුන් වහන්සේ අප වෙත ලබා දෙන මේ අසිරිමත් සදාම් පණිවිඩය ගැන පවසන්ට මේ ස්වාමීන් වහන්සේට මේ මෙතෙන් පරණ අවස්ථාව ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. මේඝ සූත්‍ර මේඝ සූත්‍රයේ ද්විතීයික මේඝ සූත්‍රය කියලා සූත්‍ර දේශනා දෙකක් මේ අන්තර්ගත වෙනවා පින්වත් ස්වාමීන් වහන්ස. පළමු මේඝ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි යම්සේ මේ පායන කාලයේහි අවසාන මාසයේහි උඩට නැගුණු දුහුවිලි, කියන්නේ පායලා මේ අවසාන මාසයේ පායන කාලය ඇවිල්ලා දුහුවිලි උඩට නැගිලා මේ දුහුවිලි දුමාරේ ඇවිස්සලා මේ ඊට පස්සේ මේ පෑවිලි ඉවරලා මහා අකල් මහා වැස්සක් ඇදහැලෙන්න ගත්තාම අර උඩට නැගිච්ච මහා දුහුවිල්ල එහෙමයි දුහුවිලි දුමාරේ සැනකින් අතුරු දහන් වෙලා නොපෙනිලා යනවා. එහෙමයි අන්න සංසිඳිලා යනවා. අන්න එසේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම මහණෙනි භික්ෂුවක් මේ සතර සතිපට්ඨානය වඩනකොට සතර සතිපට්ඨානය බහුලව ප්‍රගුණ කරනවා නම් උපනුපන් පාපී අකුසල ධර්මයන් සැනකින් අතුරු දහන් කරලා දාන සංසිඳිලා දානවා කියන්නේ. හරියට මොන වගේද අර මහා මේඝයක් මහා වැස්සක් අර පායන කාලයේ අවසානයේ ඇදහැරෙන මහා වැස්සක් අර ඇවිස්සිච්ච මහා දුහුවිලි දුමාරේ සැනකින් අතුරු දහන් කරවලා සංසිඳිලා දානවා වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ පැවිල්ල වැඩි වුණාම මේ දුවිලි ඇවිසිලා ඇවිසිලා ආහස දක්වා මේ වාතාශ්‍රයත් දුවිල්ලෙන් නැහැ වෙනවා. එහෙනම් පැවිලි කාලේ අවසාන මාසේ එතකොට මහා වැස්සක් වහින්දි අර පරිසරයේ අර කැළඹුණු දුවිල්ල නැති වෙලා ඒ වාතාශ්‍රය පිරිසිදු වෙනවා. එහෙම. ඒ වගේ මේ දේශනාවේදී මේ කියවෙන්නේ සතර සතිපට්ඨානයේ වඩද්දී මේ කෙලෙසුඳුන් ඇවිස්සුණු කෙලෙස් දුහවිලි ඔක්කොම ෂණෙන් සංසිඳෙනවා කියන පණිවිඩය තමයි මේ බුදුරජාණන් වහන්සේ මේක විශේෂ කොටම අර මහා මේ ආනාපාන සති භාවනාව මුල් කරගෙන දේශනා කරන ආනාපාන සතිය වැඩුවාම එහෙමයි මේ මේ සිත සංසිඳෙන්නේ හරියට මේ මහා මේඝයකින් මේ විදිහට මේ දූවිල්ල සංසිඳවලා දානවා වගේ කියලා දේශනා කරනවා. දේශනා ආනාපාන සති සංයුක්ති දේශනාවන්හිදී අපිට මුණ ගැහෙනවා. මුණ ගැහෙනවා. ද්විතීයික මේඝ සූත්‍රයේදී පින්වත් ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ මේ කරුණම දේශනා කරන්නේ මේ විදිහට හටගත්තු මහා වැස්සක් මහා සුළඟකින් හටගත්තු මහා සුළඟකින් මහා වැස්සකින් අතර මගදීම මේ අතුරු දහන් කරවනවා. කියන්නේ හටගත්තු මහා වැස්ස මහා සුළඟකින්
සමහරලාවට හුළඟක් කමලා හටගත් වැස්ස අතුරුදහන් කරවලා දාන වැස්ස. එහෙමයි. මහා සුළඟකින් අතුරුදහන් කරවලා දාන වැස්ස වහින්න නැතුව. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වැස්ස මහා සුළඟකින් අතර මගදීම අතුරු දහන් කරවලා දාන්නේ සංසිඳවන්නේ යම්සේද භික්ෂුවක් මේ සතර සතිපට්ඨානේ වඩනවා නම් බහුල වශයෙන් ප්‍රගුණ කරනවා නම් උපනුපන් පාපී අකුසල ධර්මයන් අතර මගදීම අතුරු දහන් කරලා දානවා සංසිඳලා දානවා කියලා. එහෙමයි සන්නස්. ඒ කියන්නේ දැන් අර කලින් දේශනාවදි තිබුණේ වහින් නැතුව තිබිලා දුවිලි ඇවිසිච්ච දුවිල්ල වැස්සෙන් නැති කරනවා වගේ කෙලෙස් සංසිඳනවා. එහෙමයි. මෙතන දේශනාවදී කියන්නේ මහා වැස්සක් වහිමින් තියෙනවා. එහෙම. ඒක පාරට ආපු ලොකු හුළඟකින් අර ඒ මහා වැස්ස ලබා දුන්න වැහි කළුව ඉවත් කරනවා. ඉවත් කරනවා. ඒකත් එක්ක අර මහා වැස්සට වෙච්ච දෙයක් නැති වෙනවා. නැති වෙන එක පාට වැස්ස නතර වෙනවා. එහෙම. ඒ වගේ මේ කෙලෙස් වලින් තෙමී තෙමී තියෙන ජීවිතයක්, කෙලෙස් වැස්සෙන් තියෙන ජීවිතයක්, ඒක පාපී අකුසල් කෙලෙස් දුරින්ම දුරු කරන්නට සතර සතිපට්ඨානෙන් පුළුවන් කෙනෙක් පණිවිඩය තමයි ලැබෙන්නේ. එහෙමයි. අපි පසුගිය සතියේ කතා කළා කුඹ සූත්‍රවලදී කෙලෙස් වමාරණ පාපිය අකුසල් ආපහු ජීවිතයට එන්නේ නැහැ කියලා සතර සතිපට්ඨානය වඩන්නේ. දැන් මේ වගේ දේශනාවලිත් අපේ කිනිකට හොඳටම හිත නැමෙනවා. සතිපට්ඨානේ මොහොතක් හරි හරියට වඩා ගත්තොත් ඒ කෙනාගේ ජීවිතයට ලොකු සහනයක්, කෙලෙස් වලින් තොරව ඒ මොහොතේ ඉන්න පුළුවන් කියන පණිවිඩය මෙතනදී ලැබෙන ස්වාමීන් වහන්සේ. හොඳයි පින්නස් ස්වාමීන් වහන්සේ. ඉන්නතුරු අපිට ඊළඟට මේ නැවක් උපමා කර වදාළ දේශනා සමූහයක් මොන ගැන ඒ දේශනා ගැන කොහොමද විස්තර වෙන්නේ? එහෙමයි. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැවක් ගැන මේ නැවක් යම්සේ මේ වීවල් කඹයෙන් බඳින ලද මුහුදු යන නැව සය මාසක් මුහුදේ ගමන් කරලා සීත කාලයේ මේ නැව ගොඩට අරගෙන තැබුවට පස්සේ අවුසුළඟට ලක් වෙලා මේ නැව එහෙමයි අවුසුළඟට හොඳට වේලිලා ඒ වේවැල් බන්ධන වැසි කාලයේදී වැස්සෙන් ඊට පස්සේ අවුවට මේ පිච්චිලා ඒ කියන්නේ අවුවට වේලිලා වේලිලා ඊට පස්සේ ආයේ වැස්ස වහින්න ගත්තාම වැසි කාලයේදී වැස්සෙන් හාත්පස හොඳට තෙමෙද්දි අර තෙමෙමින් තිබී සුළු උත්සාහයකින් ලෙහි යයිද කුණු වී යයිද කියන්නේ මෙහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ නැවක් මාස 6ක් පුරාවට මුහුදේ තිබිලා ගොඩට ගත්තට පස්සේ ඊට පස්සේ මේක සීත කාලයේහි මේක මුහුදේ තියන්නේ නැතුව ගොඩට ගත්තට පස්සේ ගොඩ බිමදී හොඳට වේලෙනවා අවුවට. අවුවට වේලෙනවා හුළඟට හුළම් වදිනවා කර වෙනවා අර බන්ධන. ඒ කාලේ අද කාලේ වගේ යකඩින් නෙමෙයි මේ වේවැල් වලින් මේ ලණු වලින් තමයි මේවා බැඳේ. ඉතින් මේවා බැඳලා තියෙන මේවා වේලිලා ඊට පස්සේ හුළඟට මේවා මේ වේලිලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මේවා අවුසුළඟින් මැඩිලා ඊට පස්සේ වැස්ස කාලේ ආවට පස්සේ වැස්සට හාත්පස හොඳට තෙමෙද්දී මේ එක වැස්සෙම මේක මේ පෙගුරට පස්සේ මේකේ තියෙන මේ බන්ධන කුණු වෙලා යනවා. බන්ධන කැඩිලා යනවා. අර වේවැල් වලින් වේවැල් බන්ධන කැඩිලා යනවා, ලෙහිලා ඒවා දුර්වල යනවා අර බන්ධන. එහෙමයි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නි භික්ෂුවක් මේ සතර සතිපට්ඨානේ වඩනවා නම් බහුලව වඩනවා නම් සුළු උත්සාහයකින් මේ සංයෝජන ලෙහි යනවා කියන කුණු වෙලා යනවා කියන මේ සසරට බැඳ තබන බන්ධන දෙයාකාරයකින් තියෙනවනේ පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි මේ කාම ලෝකයට බැඳ තබන ඕරම් භාගයේ සංයෝජන එහෙමයි තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික වශයෙන් එහෙමයි. ඊළඟට උද්දම් භාගයේ සංයෝජන අපි කාමලෝකෙන් උඩට බැඳ තබන බන්ධන එහෙමයි. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා වශයෙන් මෙන්න මේ සියලු බන්ධනයන් ලෙහි යන්න මේවා කුණු වෙලා යන්න අර නැවේ අර බන්ධන ලෙහි ගියා වගේ අර අවුවට වේලිලා සුළඟට මේ වේලිලා
පස්සේ අර වහින වැස්සට තෙමිච්ච ගමන් ඒ බන්ධන ලිහිලා කැඩලා කුණු වෙලා ගියා වගේ මේ අපි මේ සසරට බැඳලා ඉන්න සියලු බන්ධන ගැලවිලා කුණු වෙලා කැඩිලා යන්න හේතු වෙනවා කියන මේ සතර සතිපට්ඨානෙ වැඩිම එහෙමයි සමන කියන එක බුදුරජාණන් වහන්සේ මේ නාමසූත්‍රයේදී අපට දේශනා කරන්නේ. එහෙමයි. හොඳමයි පින්න ස්වාමීන් වහන්සේ. එතකොට මනාකොට හෙලිපෙහෙලි වෙනවා සංයෝජන දුරු කරගන්න, සංයෝජන කඩා ගන්න, සංයෝජන මේ කෙලෙස් බන්ධන වලින් නිදහස් වෙන්නට ඒ කාන්තේම සතර සතිපට්ඨානෙ පුහුණු වීම මහෝපකාරී වෙන බව මේ මනරම් උපමාවෙන් අපිට හොඳට තේරෙනවා. මේ නැවේ තියෙන බන්ධන, මේ වේවැල් බැඳුම් කෙඩලා බිඳලා යන අයුරු මනාකොටේ දේශනාවෙන් විස්තර වුණා. පින්න ස්වාමින් වහන්සේ ඊළඟට හරි අපූර්ව දේශනාවක් අපිට මුණ ගැහෙනවා. මේ ආගන්තුක දේශනා කීපයක් ඇතුළත් ඒවට ආගන්තුක සූත්‍ර නමින්. එතකොට මේ දැන් මේ සංයෝජන මේ කැඩිලා බිඳලා යද්දී අපේ ජීවිතේ, කෙනෙක්ගේ ජීවිතේ ඒකේන ධර්ම අවබෝධය කරා යද්දී ලැබෙන ලාභ ප්‍රයෝජන මේ ආගන්තුක සූත්‍ර වලින් කියවෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සතර සතිපට්ඨානය කොහොමරි වඩා ගත්තොත් ඒකේන මේ ධර්ම මාර්ගයේ හැම පැත්තෙම දියුණු වෙන බව තමයි මේ හැම දේශනාවකින් අපිට විස්තර වෙන්නේ. ඉතින් ඒ නිසා පින්නත් ස්වාමීන් වහන්සේ ආගන්තුක සූත්‍රවල භාගතුන් වහන්සේ මේ අපට ලබා දෙන සදහම් පණිවිඩය ගැන අපි මේ මොහොතේ කතා බස් කරමු. මේ හැම දේශනාවකින්ම පින්නත් ස්වාමීන් වහන්සේ අප මේ සතර සතිපට්ඨානේ වඩන්න කැමැත්තක් තමයි ඇත්තටම ඇති කර ගන්නට ඕනේ. ඇත්තටම මේ උපමා අහද්දි කෙනෙකුගේ හිත නැමෙනවා මොහොතක් හෝ මෙහි පුහුණු වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ආගන්තුක සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ අම්බලමක් ගැන ආගන්තුක ගෘහයක් උපමා කරගනිමින් දේශනා කරන්නේ යම්සේ අම්බලමක් ඇද්ද මහණෙනි මේක පෙරදිගින් ඒ කියන්නේ නැගෙනහිරින් මිනිස්සු ආවත් එහි වාසය කරනවා බටහිරින් ආවත් ඒකේ වාසය කරනවා අම්බලමේ ස්වභාවය ඒකයි. එහෙමයි. ඊට පස්සේ උතුරු දිශාවේ මිනිස්සු ආවත් ඒකේ වාසය කරනවා දකුණු දිශාවේ මිනිස්සු ආවත් ඒකේ වාසය කරනවා ඊට පස්සේ ශාස්ත්‍රීයව ආවත් රාජවංශිකය ආවත් වාසය කරනවා ඊට පස්සේ බ්‍රාහ්මණිය ආවත් වාසය කරනවා වෛශ්‍යව ආවත් මේ කියන්නේ වෙළඳ කුලය අය ආවත් වාසය කරනවා. ඒ කියන්නේ ඉස්සර තිබිලා තියෙනවා ආගන්තුක ගමන් බිමන් යන අයට ඉන්න ආගන්තුක ගෘහයක් හදලා. එහෙමයි. අම්බලම නමින් ඒ සඳහන් වෙන එක. එහෙමයි. ඊළඟට වැඩකාර කුලය අයත් ඇවිල්ලා ඒකේ ලැබුම් අරගෙන තියෙනවා. එහෙමයි. ඉතින් මේ හැම කුලයටම හැම දිශාවකින් එන අයම මේකේ වාසය කරලා තියෙනවා මේ ආගන්තුක ගෘහේ. මේ අම්බලම කියන මේ තැන ලංකාවෙත් ඔය ශ්‍රීපාද යනකොට අදටත් ඒ ස්ථාන තියෙනවා. ඕ දකින්න ලැබෙනවා. ඒ තැන් වල මේ හැම තරාතිරකම කෙනෙක් ලැබුම් ගන්නවා ඒ ශ්‍රීපාදේ ගමන් කරද්දී ශ්‍රීපාදේ වන්දනා කරන්න යද්දී. අන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ඒ වගේම මහණෙනි භික්ෂුවක් මේ සතර සතිපට්ඨානෙ වඩන්නේ සතර සතිපට්ඨානෙ බහුලව ප්‍රගුණ කරන්නේ යම් ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දැක්ක යුතුද මේ සතර සතිපට්ඨානෙ යමෙක් වඩනව නම් බහුලව ප්‍රගුණ කරනවා නම් එයා යම් ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දැක්ක යුතුද එහෙමයි අන්න ඒ ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දකිනවා කියන පිරිසිඳ යම් මේ විශිෂ්ට ඥානේ යම් යමක් අභිඤ්ඤේය විශිෂ්ට ඥානේ යමක් පිරිසිඳ දැක්ක යුතුද ඒ ධර්මයේ විශිෂ්ට ඥානේ පිරිසිඳ දකිනවා යම් ධර්මයක් විශිෂ්ට ඥානේ ප්‍රහාණය කළ යුතු අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතුද විශිෂ්ට ඥානේ අන්නේදී ප්‍රහාණය කරනවා ඒ වගේම යම් ධර්මයක් විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කළ යුතුද ඒ ධර්මයන් විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කරනවා යම් ධර්මයක් විශිෂ්ට ඥානෙන් දියුණු කළ යුතුද ඒ ධර්මයන් විශිෂ්ට ඥානෙන් දියුණු කරනවා. එහෙමයි සන්නස. ඊට පස්සේ ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ වැඩිම තුල මේ විශිෂ්ට ඥානෙ උපදවාගෙන විශිෂ්ට ඥානෙන් පිරිසිදු දැනගන්න ඕනේ පිරිසිදු දැනගන්න. පිරිසිදු දැනගන්න. ඒ වගේම විශිෂ්ට ඥානෙන් යමක් බැහැර කරන්න තියෙනවද? ප්‍රහාණය කරන්න තියෙනවද ඒක? බැහැර කරන. ඔව් ප්‍රහාණය කරනවා බැහැර කරනවා. ඒ වගේම විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කළ යුතුදී සාක්ෂාත් කරගන්න ලැබෙනවා. සතිපට්ඨානයේ වැඩිම තුල අවසානයේ තියෙන්නේ විශිෂ්ට ඥානෙ දියුණු කර භාවිත කළ යුතුමක් ඇද්ද ඒදී භාවිත කරගන්න ලැබෙනවා. ඉතින් එහෙමනම් පින්වත් සන්නාස මේ විශිෂ්ට ඥානෙ
පිරිසිඳ දැනගත යුතු දේ ගැනත් අපි මේ දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්ස මහණ විශිෂ්ට ඥානෙන් අභිඤ්ඤේය මේ විශිෂ්ට ඥානෙන් පිරිසිඳ දත යුතු දේ විශිෂ්ට ඥානෙන් පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒටි කිවි යුත්තේ පංච උපාදානස්කන්ධය කියයි. එහෙමයි. ඒ තමයි පංච උපාදානස්කන්ධේ කවර පසක් දෙයත් රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියනවා. මේ පංච උපාදානස්කන්ධේ තමයි විශිෂ්ට ඥානෙන් පිරිසිඳ දැනගන්න තියෙන්නේ. ඔව්. දත යුත්තේ කියලා දේශනා කරනවා. එහෙමයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන කියන උපාදානස්කන්ධ පහ විශිෂ්ට ඥානෙන් පිරිසිඳ දැනගන්න උපකාර වෙනවා සතර සතිපට්ඨානේ වැඩි. ඒ කියන්නේ මේ කෙටියෙම බුදුරජාණන් වහන්සේ හකුලුවා දේශනා කරපු දුක්ඛාර සත්‍යය. රාගන්තුක ගෘහයට එක පිරිසක් ආවා වගේ මේ සතිපට්ඨානේ මේ එක කොටසක් මේ අවබෝධ කරන විදිය. එහෙමයි. ඉන්නතර ස්වාමීන් වහන්සේ විශිෂ්ට ඥානෙන් ප්‍රහාණය කළ යුතු දෙයක් ගැනත් කියවුණා. එහෙමයි. විශිෂ්ට ඥානෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් අවිද්‍යාවත් භව තණ්හාවත් තමයි විශිෂ්ට ඥානෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන්. අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය අනෝබෝධි, දුක්ඛේ අඥානෙ, දුක්ඛ හට ගැනීම පිළිබඳ අඥානෙ, දුක්ඛ නිරෝධේ අඥානෙ, දුක නිරුද්ධ වීම පිළිබඳ නොදැනීම, දුක නිරුද්ධ වෙන මාර්ගය ආර්ය ශ්‍රාණික මාර්ගය පිළිබඳ අඥානෙ නොදැනීම. මෙන්න මේ අවිද්‍යාවත් භව තණ්හාවත් භවය නැවත භවය කෙරෙහි තියෙන තෘෂ්ණාව කියන මේ භව තණ්හාව කියන මෙන්න මේ දෙක තමයි එහෙමයි විශිෂ්ට ඥානෙන් ප්‍රහාණය කළ යුත්තේ අභිඥාවෙන් ප්‍රහාණය කළ යුත්තේ මෙන්න මේ ධර්මයන් කියලා දේශනා කරනවා. ඉන්නතර ස්වාමීන් වහන්සේ විශිෂ්ට නුවණින් සාක්ෂාත් කළ යුතු ධර්මයන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ විද්‍යාවත් විමුක්තියත්. විද්‍යා විමුක්තිය. විද්‍යාව එසේ නම් දුක්ඛේ ඥානං චතුරාර්ය සත්‍යේ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්නා අවබෝධය. දුක්ඛ සමුදය ඥානං දුක්ඛේ හට ගැනීම පිළිබඳ ඇති කරගන්නා ඥානෙ. දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරුද්ධ වීම පිළිබඳ ඥානෙ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව ඥානෙ. මෙන්න මේ විද්‍යාව තමයි විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කරන්නේ. ඊට විමුක්තිය කියන තණ්හාවෙන් නිදහස් වීම, දුකෙන් නිදහස් වීම කියනවා. රාග දේශ මොහොලින් විමුක්ති, රාග දේශ මොහොලින් නිදහස් වීම. මේ විද්‍යාවත් විමුක්තිය තමයි විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කරන්නේ. ඊළඟට විස්තර වෙනවා විශිෂ්ට ඥානෙන් භාවිත කළ යුතු දේ කුමක්ද කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. විශිෂ්ට ඥානෙන් දියුණු කළ යුතු ධර්මයන් මොනවාද? එනම් සමතයත් විදර්ශනාව. සමත විදර්ශනාව. සමතෝච විපස්සනාච. සමතයත් විදර්ශනාවත් විශිෂ්ට ඥානෙන් දියුණු කළ යුතු ධර්මය. සමතය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිත වැඩෙනවා කියලා. චිත්තම් භාවීයති. සිත වැඩුණහම බුදුරජාණන් වහන්සේ වදාලා යෝ රාගෝසෝ පහියති, යම් රාගයක් ඇද්ද හිතේ ප්‍රහාණ වෙලා යනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා විපස්සනා භාවිතා කමත්ත මනුබෝති. විපස්සනා වැඩුවාම වෙන්නේ පඤ්ඤා භාවීති, ප්‍රඥා වැඩෙනවා. පඤ්ඤා භාවිතා කමත්ත මනුබෝති, ප්‍රඥා වැඩුණහම කුමක්ද වෙන්නේ? යා අවිද්‍යාසා පහයේදී හිතේ යම් අවිද්‍යාවක් ඇද්ද ඒ ප්‍රහාණය වෙලා. ඉතිකෝ භික්කවේ රාග විරාග චේතෝ විමුක්ති. හිතේ අර සමතේ වැඩීම තුළ හිත දිවිනු වෙලා රාගේ ප්‍රහාණය වීමෙන් චේතෝ විමුක්තිය ඇති වෙනවා. අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය. විපස්සනා වැඩීමෙන් ප්‍රඥාව දිවිනු වෙලා අවිද්‍යාව. දැන් මේ විශිෂ්ට ඥානයෙන් පංච උපාදානස්කන්ධයේ පිළිබඳ පිරිසිඳ අවබෝධ කරනවා. එහෙමයි. විද්‍යාව අභව මේ අවිද්‍යාවත් භව තණ්හාවත් ප්‍රහාණය වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරනවා. මේ සමතේ විදර්ශනා වැඩිම තුළ චේතෝ විමුක්ති සාක්ෂාත් කරනවා. මේ සමතයත් විදර්ශනාවත් වැඩිම තුළ එහෙමයි. මිරාග විරාගා චේතෝ විමුක්ති, අවිජ්ජා විරාගා පඤ්ඤා විමුක්ති. එතකොට මේ
චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලැබීම තුල තමයි රහතන් වහන්සේ නම මේ බිහි වෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විශිෂ්ට ඥානෙන් දියුණු කළ යුතු වැඩි යුතු ධර්මයන් හැටියට සමතයත් විදර්ශනාවත් පින්න ස්වාමීන් වහන්සේ මෙතනදී පෙන්වා දෙනවා. ඉතින් මේ සියලු ධර්මයන් මේ ආකාරයට වඩා ගන්නට හේතු වෙන්නේ මේ සතිපට්ඨානයේ වැඩිමයි කියන එකයි බුදුරජාන් වහන්සේ මේ උතුම් දේශනාවේදී මේ ඉස්මතු කොට දක්වන්නේ. එහෙමයි සන්නාස. සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම තුළ සමත විදර්ශනා භාවනා දියුණු කරගන්න පුළුවන් වෙනවා. විශිෂ්ට ඥාන උපදවාගෙන පංචපාස්කන්ධයේ පිරිසිඳන ගන්න පුළුවන් වෙනවා. අවිද්‍යාව භව තණ්හාව ප්‍රහාණය කරගන්න පුළුවන් වෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන බවයි මේ ආගන්තුක ගෘහය උපමා කරලා වදාළ දේශනාවෙන් අපට මනාකොට හෙලිපෙලි වුණේ. අවසාන වශයෙන් මේ බලකරණී වර්ගී ස්වාමීන් වහන්සේ නදී නමින් සූත්‍ර සඳහන් වෙනවා. ඒතර ආයෙත් අපිට මේ ගංගාවන් උපමාකට වදාළ කරුණක් මුණ ගැහෙන්නේ. ඒ ගැනත් මේ වෙලාවේදී පින්න ස්වාමීන් වහන්සේ අපි සිහිපත් කරමු. එහෙමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පින්න ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්නත් අසමින් මේ උතුම් දේශනාව වදාරන්නේ බුදුරජාණන් වහන්සේ අසා සිටිනවා. මහණෙනි යම්සේ ගංගා නදිය පෙරදිගට නැමිලා පෙරදිගට ඒ කියන්නේ නැගෙනහිරට නැමිලා නැගෙනහිරට නැඹුරු වෙලා නැගෙනහිරට බර වෙලා මේ තියෙන්නේ යම්සේද එහෙම නැමිලා තියෙද්දී මහා ජනකායක් උදළු ඒ වගේම කූඩ අරන් ඇවිල්ලා පස් මේ පොරවන මේ කට්ටිය මේ කතා වෙන අපි මේ ගංගා නදිය බටහිර පැත්තට නැමෙන්න සලස්වනවා. මේ නැගෙනහිරට ගලන ගංගා නදිය බටහිර පැත්තට ගලන්න සලස්වනවා කියලා මේ කට්ටිය කතා වෙලා උදළුයි කූඩයි ලෑස්ති කරගෙන මහණෙනි සූදානම් වෙනවා. කට්ටිය එනවා කට්ටියම පෙරහැරක් ලෑස්ති වෙලා මහා ජනකායක්. අපි මේ ගංගා නදියේ බටහිර පැත්තට නැඹුරු කරනවා බටහිරට බර කරනවා කියලා මේ කට්ටියම මේ විදිහට ලෑස්ති වෙලා ආවම මහණෙනි ඔබලා මොකද හිතන්නේ? ඔබලා මොකද්ද හඟින්නේ? මේ මහා ජනකායට පුළුවන් ද ඔය ගංගා නදිය ඔය නැගෙනහිර පැත්තට ගලා බහින මහා ගංගා නදිය බටහිර පැත්තට නැඹුරුවක් කරන්න බරවුවක් කරන්න පුළුවන් ද කියලා ස්වාමීන් වහන්සේටෙන් අසා සිටිනවා. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමිනී ඒකනම් වෙන්නේ නැහැ කියලා. ඒට හේතුව මොකද්ද කියලා භාග්‍යතුන් වහන්සේ අසා සිටිනවා ස්වාමිනී. ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමිනී ගංගා නදියේ පෙරදිගට නැමිලා නැගෙනහිරට නැමිලා නැගෙනහිරට නැඹුරු වෙලා නැගෙනහිරට බර වෙලා තියෙන්නේ කියනවා. ඒක බටහිරට නම්මවලා බටහිරට නැඹුරු කරවලා බටහිරට බර කරවලා තබ්බවන්නට පහසු දෙයක් වෙන්නේ නැහැ කියනවා. ඒක කරනවා කරදරයක් වෙහෙසක්. එහෙමයි. ඒ මහා ජනකායට ඒක හුදෙක් ක්ලාන්තයක්මයි පීඩාවට පත්වීමක්මයි වෙහෙසක්මයි මේ මහන්සියක්මයි එකින් වෙන්නේ කියනවා. එහෙමයි සමනල. මහා ගංගාවක් නෙමේ ලංකාවේ ගංගාව වගේත් නෙමේ ගංගා නම් ගඟ. විශාල ගංගාවක් ඒ විදිහට හරවනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. ඒ නැගෙනහිරට ගලන ගංගාව බටහිර හරවනවා කියන එක. එහෙමයි සමනල. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණ මේ විදිහට ඉස්මතු කරලා දේශනා කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ සෙයින්ම මහණෙනි යමෙක් මේ සතර සතිපට්ඨානේ වඩනවා නම් සතර සතිපට්ඨානේ බහුල වශයෙන් ප්‍රගුණ කරනවා නම් යම් භික්ෂුවක් අන්නේ භික්ෂුවකට ඒ කියන්නේ භික්ෂුවක් මේ සතර සතිපට්ඨානේ හොඳට වඩනවා නම් හොඳට බහුලව ප්‍රගුණ කරනවා නම් අන්නේ භික්ෂුවට රජවරු ඇවිල්ලා රාජ මහාමාත්‍යවරු ඇවිල්ලා ඊළඟට එයාගේ මිත්‍රයෝ ඇවිල්ලා ඊළඟට සහචරයෝ ඇවිල්ලා නෑයෝ ඇවිල්ලා ලේ නෑයෝ ඇවිල්ලා එයාට බෞභෝග සම්පත් දීලා මෙහෙම කියනවා. එයාට සල්ලි මිල මුදල් දීලා මේ විදිහට කියනවා එම්බා පුරුෂය මේ භික්ෂුවට කියනවා ඔබ මේ සිවුරු පොරවගෙන ඉඳීමෙන් ඇති ඵලයේ කුමක්ද? කුමකට නම් මේ හිස මුඩු කරගෙන මේ කබලක් අරගෙන මේ පාත්‍රයක් අරගෙන පින්න පාතේ යනවද? එහෙම. ඈ මෙහෙට වරෙන් මේ හීන වූ ගිහි බවට පැමිණ භෝග සම්පත් අනුභව කරපන්. මේ ගිහි ගෙදර ඇවිල්ලා හොඳට කාල බීලා විනෝද වෙලා ඉන්න. ඔව් විනෝද වෙලා හිටපන් කියලා මේ රාජ මහා මාත්‍යවරු ඇවිල්ලා කියනවා නේද?
ඕ ඇවිල්ල මේ තමන්ගේ යාළු හිත මිත්‍රාදයෙන් ඇවිල්ල සම් පැවිදි වෙච්චායි ගාවට ඇවිල්ල මේ කයන අවස්ථා අදටත් තියෙන අවස්ථා මේ තියෙනවා. ඉතින් අන්න එහෙම ඇවිල්ලා මේ කියන්න පුළුවන් කියනවා මේ ගිහි බවට හීන වූ ගිහි බවට පත් කරගන්න මේ සල්ලි මිල මුදල් දීලා බවභෝග සම්පත් දීලා අර සතිපට්ඨානේ මනාකොට ඉදලා ඉන්න භික්ෂුවක් ගාවට ඇවිල්ලා ඒ විදිහට සල්ලි මිල මුදල් පවරලා මේ ආරාධනා කළත් හීන වූ ගිහි බවට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබට පුළුවන් ගිහි බවට පත් වෙලා බවභෝග සම්පත් අනුභව කරමින් කාම සම්පත් විඳිමින් පින්දහම් කරමිනුත් ඔබට වාසය කරන්න පුළුවන් කියලත් කියයි. එහෙමයි. ඉතින් එහෙම කිව්වා කියලා මහණෙනි අර විදිහට සතර සතිපට්ඨානේ වඩන බහුල වශයෙන් පුරුදු පුහුණු කරන ඒ භික්ෂුව ඒ පැවිද්ද ප්‍රතික්ෂේප කරලා ඒ තමන් සමාදන් වෙච්ච ශික්ෂාපද උපසම්පදා සීලය ආදී ශික්ෂාපද ප්‍රතික්ෂේප කරලා හීන වූ ගිහි භාවයට පත් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ. ඕ යන කරුණ නේතං ඨානං විජ්ජති කියනවා. ඒක සිද්ධ වෙන්නේ නැතිද? නෑ කියනවා. ඒකට හේතුව මොකද්ද මහණනි? යම් හේකින් ඒ භික්ෂුවගේ සිත බොහෝ කාලයක් විවේකීට නැමිලා විවේකීට නැඹුරු වෙලා විවේකීට බර වෙලා තියෙන කියනවා. නියමයි. ඒකාන්තයෙන් ඒ සිත හීන වූ ගිහි බවට පත් වෙන්නේ යන කරුණ සිදු නොවන දෙයකි කියන්නේ. එහෙමයි සාර. හරියට අර ගඟට ගංගානි පැත්ත හරවන්න බැරි වුණා වගේ බැරි වුණා. නැගිනේහිර පැත්තට හැරිලා තිබුණා ගංගාව නැගිනේහිර පැත්තට හැරිලා තිබුණා වගේ මේ භික්ෂුවගේ සිත බොහෝ කාලයක් තිස්සේ විවේකීටම නැඹුරු වෙලා තිබුණි. විවේකීටම බර වෙලා විවේකීටම නැමි තිබුණි කියන. නිවන පැත්තට. එහෙමයි. එහෙමයි. සතර සතිපට්ඨානේ බොහෝ කාලයක් තිස්සේ අර විවේකීට නැඹුරු වෙලා විරාගයට නැඹුරු වෙලා වඩපු හිතක් මේ ස්වාමීන් වහන්සේට තිබුණි. ඒ නිසා ඒ සිතර කාමයන්ට මොසපත් කරන්නට පුළුවන්කම නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමයි. හොඳමයි ස්වාමීන් වහන්ස. එහෙමනම් පිනස් ස්වාමීන් වහන්ස, අද දවසේ අපි සූත්‍ර දේශනා ගොඩක් කතා කළා. බලකරණී වර්ගී සූත්‍ර දේශනා සියල්ල කතා කළා. දැන් බලන්න එතකොට මේ අවසාන වශයෙන් කියවුණු දේශනාවේදී කෙනෙකුට පැවිදි ජීවිතය තුළ රැඳෙයින්ට උපකාරණ දෙයක් සතර සතිපට්ඨානේ. එහෙමයි. කොයිතරම් බාධක ආවත් ඒ තමන්ගේ පැවිදි ජීවිත තුළ රැකගෙන නිවන සාක්ෂාත් කරන්න උපකාර වන දෙයක් සතිපට්ඨානෙ පුරුදු කිරීම. ගලන ගඟක් අනිත් පැත්ත හරවන්න බෑ වගේ සතිපට්ඨානෙ යෙදෙන භික්ෂුවක් ඒ නිවනින් දුරු කරන්න බෑ, ඒ උපවිදි කරන්න බෑ කියලා මේ දේශනාවෙන් කියවෙන්නේ. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ, අද දවසේ අපි මේ බොහෝ දේශනා කතා කළා. ඒ තමයි මේඝ සූත්‍ර කතා කළා. මේ ඒ කියන්නේ වැස්ස උපමා කරලා දේශනා කතා කළා. ඒ වගේම අපි කතා කළා නැවක් උපමා කරලා දේශනාව. ඊට පස්සේ ආගන්තුක ගෘහයක් උපමා කරලා දේශනා කතා කළා. අවසාන වශයෙන් මේ ගලන ගංගා නදී උපමා කරලා දේශනාවන් අපි ශ්‍රවණය කළා, කතා බස් කළා. මේ හැම එකකදීම අපිට කියවුනේ සතර සතිපට්ඨානයේ වැඩිහිමේ ලාභයමයි. සතර සතිපට්ඨානය වැඩීමෙන් නොදත් බොහෝ දේවල් දැනගන්න ලැබෙනවා. තමන් ලැබු පැවිදි ජීවිතය රැකගන්න ලැබෙනවා. විශිෂ්ට නූනින් සාක්ෂාත් කරන්න අමාමා නිවන සාක්ෂාත් කරන අවස්ථාව ලැබෙනවා. විද්‍යා විමුක්ති ලබන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය, අවසාන ඉලක්කය අමාමහා නිවනයි, විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීමයි. ඉතින් ඒ නිසා පින්වත් ස්වාමින් වහන්සේ මේ සියලු දේශනා අපි සාකච්ඡා කරමින්, හෙලිපෙහෙලි කරමින්, කතාබස් කරමින්, උපුටා දක්වමින් මේ අප රැස් කරගත්තා වූ ධර්ම සාකච්ඡාමය, ධර්ම දානමය, කුසලානිසංස ධර්මයන් පින්වත් හැම දෙනාටමත් අපි අනුමෝදන් කරමු. පුණ්‍යානුමෝදනා ලබනා සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටු වෙත්වා, සතුටින් අනුමෝදන් වෙත්වා. මීගේ ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් ලැබේවා. ගුරුදේවයන් වහන්සේ ප්‍රමුඛ පින ස්වාමින් වහන්සේලාටත් අමාමා නිවන් සුව බොහෝ දුර නොවන්නට මේ පින් හේතු වේවා. ඒ වගේම පින ස්වාමින් වහන්සේ ලොව වෙත ධර්මය රැගෙන යන ශ්‍රද්ධා මාධ්‍යයට මේ පින් අනුමෝදන් වෙත්වා. කටයුතු හොයා බාලා ඉටු කරන ස්වාමින් වහන්සේලාට, ගිහි පින්නතුන්ට, හැම දෙනාටම තමන්ගේ ජීවිතය සුවසේ ගත කරන්නට
සුවසේ නිවන් මගට පැමිණෙන්නට සුවසේ නිවන් සුව අවබෝධ කර ගන්නට ඒකාන්තයෙන්ම මේ ධර්ම සාකච්ඡාතුලින් අපරස් කළපින් හේතු වේවා වාසනා වේවා සාදු 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 සම්මා සම්බුද්ධෝ වත්සෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නු භගවතු ශාවක සංඝෝති